වැහිච්ච ඩොලර් මාවත් ටික අරින්න උත්තරේ අර පළවෙනි එකට උත්තරේ තමයි. තව එකක් දෙයක් මම කිව්වේ නැහැ. වෙලාව ඉතුරු කරන්න ඕනේ ද පොඩ්ඩක් මතක් කරන්නම්. විදේශ ආයෝජන. ලංකාවට විදේශ ආයෝජන එන්නේ නැහැ. තියෙන ආයෝජන තරන් යනවා. හේතුව අර දෙකමයි. සමාජ ස්ථාවරත්වය නැහැ, දේශපාලන ස්ථාවරත්වය නැහැ. හේතුව ඒකමයි. තව කාලයක් තිස්සේ නිදන්ගත හේතු තියෙනවා. හොරගම වංචා දූෂණය දේශපාලඥයන් ඉදා ඉඳලා ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවක දක්වාම පැතිරලා තියෙනවා. ඒකත් අපේ රටේ ආයෝජන වලට බරපතල ප්‍රශ්නයක්. අපේ රාජ්‍ය සේවයේ අති බහුතරයක් හොරු. ඒ කියන්න ඕනේ දේශපාලඥයන්ට හපන් සමාජ රාජ්‍ය නිලධාරී. ඒ කියන්නේ මේක සංස්කෘතියක් වෙලා තියෙනවා. ලේසි නෑ. සාමාන්‍ය පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හදන මිනිහෙක් ගමක. හරි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒකට ඕන කරන මොනවාද ලියකියවිලි ටික හදාගන්න. මම දන්න මිනිස්සු ඉන්නවා අවුරුද්දක් විතර කල් ගිය මිනිස්සු ඉන්නවා තාම දෙන්නේ නැහැ. පුජ්‍යලිකෝ දන්න මිනිස්සු ඉන්නවා නෑදෑයෝ ඉන්නවා අපේ යාළුවෝ ඉන්නවා. අපිට කියනවා සමහරලාට. අපි ඉතින් කියනවා උන්ට දෙන්න ඕන උත්තරයකුත් තියෙනවා කඩපැලින් තොපි කරගත්තේ වැඩේ වා. අපි කරලා දීපුවා නෙමෙයිනේ. බොලා ඡන්දෙ දීලා කරගත්තේ වැඩේ. කාපියා උටව ටිකක්. එනකොට රට කඩම වැටෙනවා. ඒ නිසා තමයි අපේ දැන් සම්පූර්ණම ෆෝකස් එක. මේ ඔක්කොම කියලා 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 අන්තිමට කියන්නේ මොකද්ද පාර්ලිමේන්තුව විසරෝ කළා. ඒ කියන එකේ ලොකු විද්‍යාත්මක තේරුමක් තියෙනවා. දැන් සමහරු හිතන් ඉන්නේ පාර්ලිමේන්තුව විසරවන්න ගවම මේ අපිට මන්ත්‍රීකම් ටිකක් ගන්න කියලා. හදිස්සි වෙලා කියලා අපිට. මට කියලා දෙන්නේ නැහැ සමහරු. ආ උඹලා ඕක කියන්නේ උඹලට මන්ත්‍රීකම් ටිකක් ගන්නනේ. ඕකටනේ. එහෙම කියනවා. නෑ මේක ඊට යාගේ ගැඹුරු කතාවක්. දේශපාලනේ. ආර්ථික අර්බුදයක් ඇවිල්ලා ඒකෙන් සමාජ අර්බුදයකුයි දේශපාලන අර්බුදයකුයි හැදුනට පස්සේ ඒ ආර්ථික අර්බුදේ විසඳන්න බෑ සමාජ අර්බුදේ දේශපාලන අර්බුදේ සමනය කිරීමකින් තොරව. ඒක තමයි එතන මූලධර්මය.